right. ඉතින් මගේ දුවේ පුතේ ඔන්න අපි අද දවසෙත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පාඩම් මේකකේ. එහෙම නැත්නම් අපේ අලුත් පාඩම් මේකකේ ගැන මේ කතා කරන්න කලින් පුංචි කාරණා ටිකක් කියලා ඉන්න ඕනේ ඔක්කොටම කලින්. නේද? මොකද්ද කියලා දෙන්න ඕනේ කාරණා ටික තමයි ඉස්සෙල්ලාම පළවෙනි එක. අපේ Telegram group එක. දැන් හැමෝම දන්නවා මේක. අපේ Telegram group එකක් තියෙනවා. ඊයේ දිනේ මම පොඩ්ඩක් අපේ කතා කරන්න ගෙන්තන් අපි මේ ඉරිය දිනේදී මම Telegram group එකේ අපේ අලුත් බලකායක් පිහිටෙව්වා ඔයගොල්ලෝ දන්නවා ඇති special grammar force කියලා මේ මේකත් එක්ක සම්බන්ධ වුණාම අපේ දූල පුතාලා ඊයේ දවසට විතර එක දවසට අපි දන්න ළමයි දන්නා මේක හිටපු ළමයි ටික දන්නෝ සිසුන් 1000ක් විතර එකතු වුණා එක දවසක් ඇතුළත අපිත් එක්ක වැඩ කරන්න ඉතින් එහෙම වැඩ කරන්න එකතු වෙලා අපි මොනවද එතරම් Telegram group එකේ කරන්න කියලා අන්න ඒක ඉස්සෙල්ලා කියලා දෙන්න ඕනේ මොනවද අපි Telegram group එකේ කරන්නේ කරන්නේ මගේ දුවේ පුතේ මේකයි ඔයගොල්ලෝ විශ්වාස කරන්නෙත් නෑ අපිත් එක්ක ඉන්න හොඳ ටීම් එකක් ඒ ටීම් එක කාගෙන්වත් කොහෙන්වත් ආපුවා නෙමෙයි ඔයාලගෙන්ම ටීම් එකක් අපේ වා Telegram group එකට සිංහල Telegram group එකට ඇඩ් වෙන්න ඕනේ ඊළඟට ඒකේ Telegram group එකට ඇඩ් වුණාට පස්සේ නම විස්තර ටිකේම දාලා ඉවර වෙලා ආවට පස්සේ අපි දානවා ඔයාලව කැම්ප් එකකට කෑම්ප් එකකට දැම්මට පස්සේ කෑම්ප් කියන්නේ වෙනම Telegram group එකක්. ඒකෙදී අපේම 6 වසරේ 7 වසරේ අයියන 6 6 7 වසරේ කට්ටිය සහ අපේ 6 වසරේ ඉන්නවා මේ මේකගෙන කියලා දෙන්න පුළුවන් කට්ටියක්. එයාලා ඊට කලින් rank එකක් ගත්ත senior leaders නා. right? senior leader කෙනෙක් ඉන්නවා නම් කියන්න මට මේ පන්තියේ. senior leader කෙනෙක් leaders ලා ඉන්නවා. එයාලා මොකද කරන්නේ? එයාලා ඔයගොල්ලන්ගේ quiz ටික අරගෙන check කරනවා. ඔයගොල්ලෝ quiz හදන්න පුරුදු කරනවා. හරිද? එතකොට quiz ටික check කරලා ඒක හරිනම් ඒගොල්ලෝ තමයි තීරණය කරන්න ඔයාලව ඉදිරියට දානවාද නැද්ද කියලා. ඉතින් අපි ඒක පටන් අරගෙන ඉවර වෙලා මේ අපේ ටීම් එකක් ඉන්න අපේ ටීම් ලීඩර්ස් ලා ඉන්නවා අන සීනියර් ඇඩ්මින් කෙනෙක් ඉන්නවා ලක්මාල්. අන ලක්මාල් මං හිතන්නේ ඊයේ දවසට මාර ගේම් එකක් දුන්නා අපිට quiz හදලා. ඊළඟට quiz 30ක් හැදුවම අපේ group එක ඇඩ්මින් කෙනෙක් වෙන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කරන්නේ දැනට ඉන්නේ කවුද එවන්ජි වර්ෂා සහ අපේ සෙතිනි සෙනේ කවුද මේ සනුති ඔන්න ඔය කට්ටිය තමයි දැනට ප්‍රධාන වශයෙන් මේක මෙහෙයවී මේ කටයුතු ටික බාර දීලා තියෙන්නේ ඊළඟට මල්ෂා අද දවසේ quiz 50ක් හදලා එයා ටීචර් කෙනෙක් වුණා අපේ කැම්ප් එකේ එතකොට එයාට පුළුවන් අනිත් ළමයින්ව ට්‍රේන් කරවන්න මේකොල්ල හදලා ඉවරලා මේ quiz දවසකට පුතේ විශ්වාස කරන අද දවසට විතරක් අපි බහුවර්ණ ප්‍රශ්න 450ක් උදේ ඉඳලා මේ වෙනකොට හදලා ඉවරයි 450ක් එකක් දෙකක් නෙමෙයි අපි පුදුම මහන්සියක් වෙලා අපේ දූල පුතාලා කට්ටිය එකතු වෙලා මෙන්න මේ ප්‍රශ්න හදලා මේ හැම දෙයක්ම අපේ සිංහල ව්‍යාකරණ මගේ දුවේ පුතේ නිකමට ඉත අපේ ටාගට් එක තමයි quiz 1000 හදන එක දවසකට නිකමට හිතන්න උදේ පාන්දර Telegram group එක දිග අරගෙන ප්‍රශ්න කෙටි ප්‍රශ්න සිංහල ව්‍යාකරණ කෙටි ප්‍රශ්න 1000කට උත්තර ලියනවා කියන හවස් වෙනකොට ඔයාට කොච්චර හොඳ දැනුමක් එකතු වෙලාද කියලා ඒව හදලා දෙනවා quiz හදන විදිය කියලා දෙනවා ඊට පස්සේ ඒගොල්ලෝ quiz 30 හදලා ඉවර වෙලා group එකේ admin කෙනෙක් වෙලා කෙලින්ම group එකට වැඩ ටික දානවා. ඔන්න ඒ විදියට තමයි පුතේ අපි කරන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මෙන්න මේ විදියට උනන්දු වෙලා මහන්සියලා වැඩ කළොත් මගේ පැටවු ටිකට මේ ඉස්සරහට එනකොට අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට හොඳ විදිහට හොඳ ටාගට් එකකට වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මගේ දුවේ පුතේ Telegram එකත් එක්ක එකතු වෙලා මේ quiz හදන අපේ මෙහෙයුමට එකතු වෙන්න මේකෙන් අපි දැනුම් සම්භාරයක් ලබා ගන්නවා. එහෙම නේද මල්ෂා? මල්ෂා නේද හදුවේ quiz 50ක් අද දවස තුල? රයිට් මම මල්ෂට දෙන්නම් චුට්ටක් කතා කරන්න. මල්ෂා කියන්න බලන්න මොකද්ද ඔයාට ආපු අභියෝගය කියලා. මොනවාද කොහමද ඔයා හදුවේ මේක quiz 30 හදලා ඊට පස්සේ 50ටත් ගියානේ මට මතක හැටියට. කියන්න. කියන්න. අලු ඔක්කොටම හෙන්න කියන්න. ඉස්සලම මම නමයි ඒත් එක දාලා ශ්‍රේණිය දාලා ඊට පස්සේ ප්‍රශ්න 30ක් දැම්ම group එකට leader කෙනෙක් වුණා ඊට පස්සේ ප්‍රශ්න 50ක් දා තනිය teacher කෙනෙක් වුණා ඔව් දැන් සම්පූර්ණ කැම්ප් එකේ යාළු අලුත් කට්ටිය එකතු වෙනකොට ඔයාට පුළුවන් ඒගොල්ලන්ගේ අඩුපාඩුකම් ව්‍යාකරණ ටික හදාගෙන
ඒ දේවල් හදලා දෙන්න අපේ මල්ෂා තමයි ප්‍රධාන නියෝජිතවරිය විදියට අපේ ඉන්නේ. එතකොට මේකේ ඉන්නවා අපේ කැම්ප් එකේ ප්‍රධාන තව එක්කෙනෙක් ඉන්නවා. මට දැනට පේන්නේ ඒවංජිව. ඒවංජි කොහමද අපේ කට්ටිය ගැන ඔයා කියන්න බලන්න. මයික් එක ඔන් කරලා කියන්න. ඔන්න මේ ඉන්නේ අපේ කැම්ප් එකේ ප්‍රධානම නායිකාව. එයා තමයි මේකේ සම්පූර්ණ මෙහෙයුම කරන්නේ. කියන්න. ඔන්න මයික් එක ඔයා ඔන් කරන්න එපානේ මම ඔන් කරලා දෙනවා. प्रश्न दानवा प्रश्न प्रश्न मम इले टेलीग्राम ग्रूप मंगीता ලක්බල් කියන සර් මන් දන්නේ තියවත් ඉගෙන ගත්තා ටෙලිග්‍රෑම් එකෙන් කියලා ගොඩාක් සන්තෝසයි පුතේ නේද අන්නේම තමයි ඉන්නෝනේ මන් දන්නේ තිය දේවලුත් ඉගෙන ගත්තා කියන්නේ ලක්මාල් මන් හිතන්නේ සෑහෙන්න මහන්සියක් වුණා නේද පුතේ වැඩේ කරන්න ලයි මන් ලක්මාල්ගේ මයික් එක ඔන් කරලා දෙන්න ලක්මාල් කියන්න බලන්න ඔයාගේ අභියෝගෙ මොකද්ද උනේ කියලා කියන්න මම නම ශේනිය අතුලත් කරලා ප්‍රශ්න 30 හදන්නදී හදනකොට මේ ඔක්කොම ළමයි ප්‍රශ්න හදලා ඉවරයි ඒ වුණාට මට කාලේ අරන් ප්‍රශ්න හදන්න ඕන වුණා හරියට ප්‍රශ්න හදන්න ඕනේ හින්දා සුට්ටක් හරි වැරදෙන්න දෙන්න නැතුව ඉතින් මං එහෙම හදලා සීනියර් ලීඩර් කෙනෙක් වුණා ඒ ඊළඟ බලාපොරොත්තුව තමයි මගේ ප්‍රශ්න හදලා සීනියර් ටීචර් කෙනෙක් වෙන්න එක. Very good. ඔන්න මම හිතනවා මගේ අපේ ලක්මාල් පුතාට ඉක්මනට මේක කරන්න පුළුවන් කියලා. මං හිතන්නේ ඊරයි 10ට 11ට විතරක් ලක්මාල් ප්‍රශ්න හදනවා. ඒක තමයි උනන්දුව සහ කැපවීම කියන්නේ. ඒතර මේ හැම ක්විස් එකක්ම හදලා මේවා කරලා පුතේ මේ හැම දෙයක්ම ලබා දෙන්නේ ඕගොල්ලන්ට. ඒ ඕගොල්ලන්ට ලබා දෙනවා කියලා කියන්නේ මගේ රත්තරන්දුවේ පුතේ. මේකෙන් අපි ඉගෙන ගන්න දැනුම දැන් දැක්කනේ ඔය අපේ ලක්මාල් එක උදාහරණයක්. මේ පුතා මගේ පන්තියට එන දරුවෙක් නෙමෙයි වෙන්න ඕනේ. හැබැයි මේ ලක්මාල්ට උමනාවක් තිබුණා මේක කරන්න ඕනේ කියලා. පොත් අරගෙන පොත් පෙළගෙන මටත් පුදුමයි මං ඇහුවා කොහොමද පුතේ ඔයා මෙච්චර ඉක්මනට මේ ප්‍රශ්න හදන්නේ? නේද මල්ෂත් ඒ වගේ අතාරින්නේ නැහැ කට්ටිය පුදුම මහන්සියක් වෙලා වැඩේ කරන. ඒ වගේම අපේ එවන්ජිලා සනතිලා මේකට සෑහෙන මහන්සි වෙලා මේ මේගොල්ලන්ගේ අඩුපාඩුකම් බලනවා මේකේ ටීචර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ අපිට ඒගොල්ල තමයි මේ ව්‍යාකරණ හදලා තෝරලා දෙන්නේ. මේක අපි විසින්ම ගොඩනගාගත්ත ටීම් එකක් මගේ දුවේ පුතේ. මේ බලකාය සම්පූර්ණම අපි කරන එකක්. ඉතින් ඒ නිසා මේකට සම්බන්ධ වෙන්න ඕනේ. ආවට ගියට ගෲප් එකේ ඇඩ්මින් කෙනෙක් වෙන්න බෑ. කිටි ප්‍රශ්න 30ක් අපේ කැම්ප් එකේ හදන්න ඕනේ. ඒක අපේ කට්ටිය අපේ ටීචර්ස්ලා ලීඩර්ස්ලා තෝරන්න ඕනේ ඔයාට පුළුවන් කියලා. එහෙම තේරුවොත් විතරයි ඔයාට ගෲප් එකට යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාට ක්විස් දාන්න පුළුවන් දවසට 30 ගන්න. ඒක ඊට පස්සේ ටීන සීනියර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉන්ටර් මේජර් කෙනෙක් වෙන්න පුළුවන්. මල්ෂා මං හිතන්නේ මේජර් කෙනෙක් ක්විස් 50ක් හදලා ඔක්කොටම වඩා ටිකක් උඩින් ඉන්නවා එයා. ඊළඟට ඊට පස්සේ අපිට කැප්ටන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒකෙන් බෝනස් එකක් හම් වෙනවා. ඒ බෝනස් ටික එකතු කරාට පස්සේ ඔයගොල්ලන්ට මගේ පන්තියට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි තියෙන පිළිවෙල. හරි. එතකොට මේ ක්විස් හදනකොට මෙන්න මේකත් එක්ක වැඩේ කළොත් මං හිතනවා මගේ පැටවු ටිකට ගොඩ යන්න පුළුවන් කියලා. එඩියු සෙප්ට් එකට නිතරම එනවා ලින්ක් එක සිංහල භාෂා බලාගාරය කියන. අන්නේ ගෲප් එකට ඇඩ් වෙලා ඉන්න. ඊට පස්සේ මට මං ඒක හැමදෙස්සම යනවා අපේ නෝට් එකක් මගේ දුරකථන අංකය දාලා ඒකට පර්සනල් මැසේජ් එකක් ටෙලිග්‍රෑම් වලින් මේවන්නේ වෙන කොහෙන්වත් එවන්න එපා මට ඇඩ් වෙන්න ඕනේ කියලා මං ඊට පස්සේ නම පාසල එවන්න කියලා විස්තර ටික දානවා දැන් මට පස්සේ ඔයගලන්ට ලින්ක් එක විස්තරයක් එනවා ටෙලිග්‍රෑම් කැම්ප් එකට ඒ පිළිවෙලට තමයි එන්න ඕනේ පුතේ අනිත් කට්ටිය ආවා වගේ ඒ නිසා සිංහල භාෂා බලාගාර ගෲප් එකට ඇඩ් වෙලා ඉන්න ඕනේ මොන දේ කරන්නත් ඉතින් ඒ නිසා අන්න එහෙම කළා ක්විස් හදලා හැබැයි ඒ විතරක් නෙමෙයි දවසට ආරස් දැන්ට 450ක් විතර මේ ඔක්කොම උත්තර ලියන්නත් ඕනේ හැම දෙයක්ම හැම ව්‍යාකරණයක්ම නිවැරදි මොකද අපි ඉන්නවනේ යුනිට් එකක් වෙනම මේක බලන්න හරි දර එවන්ජිලා සිනුතිලා ඔක්කොම මේක බලලා වර්ෂල මේක බලලා මල්ෂල දැන් ඔක්කොම මේගොල්ලෝ මේක අධීක්ෂණය කළා තමයි ඕගොල්ලන් ඒවා නේද වර්ෂා රයිට් ඉතින් එතකොට මෙන්න මේ වගේ ඒගොල්ලෝ චෙක් කරලා ඉවර වෙලා තමයි අපි ගෲප් එකට ඉස්සරහට දාන්නේ මේ ඔක්කොම කරන්නේ පැටියෝ ඕගොල්ලොමයි තේරුණා නේද ඉතින් මේක ඇත්තටම අපේ දක්ෂතා මෙහෙයුමක් පුතේ මගේ අපේ අරමුණක් තියෙන අපි හැමෝගෙම දවසකට ක්විස් 1000ක් හදන්න ඕනේ කියන මේකට හැමෝම එකතු වෙලා උදව් කරාවි කියලා විශ්වාස කරනවා
මගෙත් එක්ක ඉන්න මේ දක්ෂ දරුව ගොන්නට මගේ දූල පුතාලත් එකතු වෙයි මේවට ක්ලාස් ෆීස් ගෙවන්න ඕනේ නැහැ හොඳින්ම ටෙලිග්‍රෑම් එකේ වැඩ කරන්නේවට මේ ඔක්කොම අපි නොමිලේ කරන වැඩ ටික තියෙන්නේ ඒ නිසා මේකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියන ඉල්ලීම මම මගේ පැටවුට් එකකින් අනිවාර්යයෙන්ම ඉල්ලලා තියෙනවා රයිට් හදන්න බැරි අයට තමයි ට්‍රේනින් වෙන්න කැම්ප් එක දෙන්නේ පුතේ ටෙලිග්‍රෑම් ගෲප් එකට මට මැසේජ් එවන්න බෑ කියනකොට පොඩ්ඩක් ग्रूप सिंगल ग्रूप मेसेज सिंगल ग्रूप आवट पे क्या चट्टी धनुष्क सरकते अनेट अरे पंतर संबंध मेसेज अभी गीय सत्य वार विभाग तिबुना अभी सिंहल पांति वार वार विभाग तिबुना मेघाते लकुन प्रमाण टीक मम अद की दंडमदंट मे तव टीकाशाई बृहस्पति बदाध पांति पांति एक मे लकुन प्रमाण वलदे मम ओगोल्लंट की वेनिया तोरण दहवेनियालट दाक्वा पलवेनिया देवनिया तुंगनिया दाक्वा तोरण पुते එතකොට ලොකු ගේම් එකක් තිබ්බා අපේ পেපර් එකේ. උදේට මතක තියාගන්න ඕනේ. පුංචි එක රචනාව එක පිල්ලම එක අක්ෂර වින්‍යාසයේ පවා මට හදන්න ඕන වුණා. එහෙමනම් ලකුණු අඩු කරන්න ඕන වුණා. ඒ තරම් තරඟකාරීත්වයක් මගේ পেපර්ස් වල තිබ්බා. තේරුණාද? ඒ තරම් තරඟකාරීත්වයක් මගේ পেපර් වල තිබ්බා පුතේ. හේතුව තමයි එක ලකුණක් හොයාගන්න බෑ. ඒ කියන්නේ ඔක්කොම 93 94 93 94 මේ වගේ යනකොට කොහෙන්ද ලකුණු වෙනියෙත් තෝරන්නේ? සිංහල විද්‍යාව ICT ඉංග්‍රීසි දෙමළ ඉතිහාසයේ මේ ඔක්කොම ටික දැන් කරන්න පටන් අරගෙන යන්න හදනවා. ඉතින් ඒ නිසා ඔයාලට තවත් මේ එඩියුසෙප්ට තවත් විශේෂ පන්ති මාලාවක් ලබා දෙන්න උත්සාහ කරනවා සතියේ දිනවල උදේ. හරි? අන්න එදාට නම් ඉතින් පස්සපැත්තට එළියට නැකන් අටහ මාරනකන් දොයිය ගන්න නම් බෑ රජෝ. මොකද දන්නවද? මම ඉස්කෝලේ පටන් ගන්න ඕනේ හරියටම උදේ 8ට. ඒක නිසා 8ට කලින් පන්තිය දා ගන්න වෙනවා. ඒක නිසා උදේ පාන්දර එදාට පොඩ්ඩක් උදේ පාන්දර නැගිටින්න ඕනේ. නැගිටලා ඉවර වෙලා ලෑස්ති වෙන්න ඕනේ මාත් එක්ක වැඩ කරන්න. හරිද? රචනා ලියන්න තියන වැඩ කරන්න තියන අපේ පෙළපොතේ පාඩම් මේකක් අපි කතා කරන්නේ මේ දේවල් එක්ක අනිවාර්යෙන් ලෑස්ති වෙන්න ඕනේ අතිරේක පන්ති ටිකක් වැඩනවා ඕගොල්ලන්ට එතකොට ඕගොල්ලන්ට සතිය දවස් 7ම ඔන්ලයින් දක්සලා ඔස්සේ නොමිලේ පන්ති ටික ලබා දෙනවා රයිට් ඒ නිසා මගේ දුවේ පුතේ මෙන්න මේ chances ටික මේවා හැම දෙයක්ම අරගන්න ඒ විතරක් නෙමෙයි ඕගොල්ලොන්ගේ යාළුවෝ ඉන්නවනම් ඒ යාළුවන්ටත් දැනුවත් කිරීමක් කරන්න මේ ඔක්කොම වටිනා කාරණා සර් කියලා දෙන්නේ නේද අන්තිම කාරණාවත් ඉවර කරන්න ඊළඟට ඕගොල්ලෝ ටෙලිග්‍රෑම් එකේ උඩම දැක්කා භාෂා පුහුණු රචනා තරගාව තරග භාෂා පුහුණු පාඨමාලාව කියලා රචනා පුහුණු පාඨමාලාව කියලා මගේ වෙනම පාඨමාලාවක් යනවා මොකද නැ මම ගොඩක් වෙලාවට දැක්ක මේ chat box එකෙත් දැකලා තිනවා පුතේ සර් මට රචනා ලියන්න බෑනේ මෙන්න මේක දාලා තිනවා හැම දරුවෙක්ම හැබැයි මම අභියෝග කරනවා මගේ රත්තරන් දුවේ පුතේ කාට හරි මගේ සෙමිනා එකට මම මේ ගණන පාඨමාලාවට ඇවිල්ලා රචනාවක් ලියා ගන්න බැරි වුණත් හරි ඒ ළමයාව මම නොමිලේ පන්තියට සම්බන්ධ කරගන්නවා අභියෝගයක් දෙන්නේ සර් හේතු කාරණාව තමයි මම රචනා පුහුණු පාඨමාලාවක් කරනවා පුතේ මුල ඉඳලා සරලව රචනා ලියන්නේ කොහොමද ඊළඟට අත්අකුරු හදන්නේ කොහොමද ඒක නත් සම්පූර්ණ ඒක තමයි අකුරු කැත කට්ටියට තමයි කියන්නේ අත්අකුරු හදන්නේ කොහොමද කියලාත් කියලා දෙනවා අත්අකුරු හදන්න තියෙනවා පුතේ ඔය අම්මලා තාත්තලා කියන්නේ පොත් බලාගෙන ලියන්න කියලා එහෙම නෙමෙයි අපි ලියන ක්‍රම තියෙනවා තුඩ මාරු කරන පැන්සලෙන් කොට රූල් පොතේ ලියන ඒවා තියෙනවා තුඩ මාරු කරන පැන්සලෙන් තනි රූල් පොතේ ලියන්න ඕනේ අත්අකුරු හදන්න නම් ඒ වගේ අත්අකුරු ක්‍රම අපේ හැමෝටම තියෙන අත්අකුරු ක්‍රම 14ක් අම්මලා තාත්තලා දන්නේ නැති වෙදි නේද මේවා අන්න ඒ 14න් එකකට තමයි ඔයා කොහොම ලිව්වත් ලියන්නේ අන්න ඒ 14 ක්‍රමෙම කියලා දීලා ඒ ක්‍රම වලින් ගැලවෙන්න නම් අපි එක රටාවකට එන්න නම් අපි හදා ගන්න ඕනේ කොහොමද කියලා කියන වැඩසටහන අත්අකුරු සහ රචනා පුහුණු පහට මාලාවක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට මගේ දුවේ පුතේ කරන්න තියෙන්නේ මොකක්වත් නෙමෙයි. ඒකට කරන්න තියෙන්නේ ඔයාලා අපිට පුළුවන් තරම් මේකට දායකත්වයේ සපයන්න. ඒ කියන්නේ තල්ලි දෙන්න නෙමෙයි. යාළුවෝ ටික එකතු කරන්න ඕනේ. යාළුවෝ ටික එකතු කරන්න කියන්නේ විශේෂයෙන් 6 වසරේ දරුවෝ විතර. මොකද මම මේක 6 වසරට විතරයි කරන්නේ. අද 7 වසරේ පන්තිය කිව්වේ නෑ.
හයවසේ ළමයි අපිට ගෝන්නේ ලොකු ප්‍රමාණයක් මොකද අපිට මේකට හොඳ අනුග්‍රහයක් ලැබෙනවා ඒ අනුග්‍රහය හරහා තමයි අපි සම්පූර්ණ මේ සූම් එක එහෙම නැත්නම් මේ ළමයි සිසුන් 1000ක ධාරිතාවක් දරාගන්නේ එහෙම නැත්නම් සිසුන් 1000ක කොටසක් එකතු කරන්නේ එතකොට අපිට ඒක පෙන්නුවොත් තමයි අපිට ඩියුසෙප්ට් එක දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ මේ හැම දෙයකටම මුදලක් තියෙනවනේ පුතේ නේද හැම දෙයකටම වියදමක් තියෙනවනේ ඉතින් ඒ නිසා මගේ දූලා පුතාලගේ ලොකුම යුතුයකමක් ඔයා දන්නේ ඉස්කෝලේ යාළුවෝ හිත මිත්‍රාදී රචනා ලියන්න බැරි ඕනම කෙනෙකුට එකතු කරන්න අපි සිසුන් 1000ක ධාරිතාවත් එක්ක තමයි අපේ රචනා පාඨමාලාව කරන්නේ දැන් මෙතනම මම හිතන්නේ අපේ 500 400ක් විතර ඉන්නවා දූලා පුතාල තව ඔයා තව එක්කෙනෙක් එකතු කරොත් 800යි අපි එහෙම තමයි ටෙලිග්‍රෑම් ගෲප් එකක් හැදුවේ නේද ඔයා තව යාළුවෙක් ඔයාගේ එකතු කරගත්තොත් 6 පන්තියට 800යි මේ ඔක්කොම නොමිලේන කරන්නේ බය නැතුව කතා කරන්න පුළුවන් නේ ඔයගන්ට අපි වැඩක් කරනවා කියලා නේද එතකොට 800යි එතකොට තව අපි දෙන්නෙක් එකතු කරගත්තොත් 1200යි මට එච්චර එපා අපි 1000ක ධාරිතාවෙන් අපේ සම්මන්ත්‍රණය කරනවා ඔයාට මම පැය 4ක් උගන්වනවා එක දිගට හරි බය වෙන්න එපා අතරමැදි ටැංකිය හිස් කරන්නේ ජෝබ් ඔන්නයි යන වෙලාව දෙනවා හොඳේ එතකොට පැය 4ක් උගන්වනවා මේ පැය 4 තුල ඔයාට අනිවාර්යයෙන්ම මම ඔය ඔක්කොම ටික උගන්වනවා පැය 4ක් හෝ 5ක් වේවි අන්න සම්පූර්ණව පාඨමාලාවක් උගන්වනවා එතකොට කවුරු හරි කිව්වොත් එහෙම රචනා ලියන්න බෑ කියලා අන්න ඔබ සම්බන්ධ වෙන අන්තිම කොටස ඒ කියන්නේ ඔයාව අනිවාර්යෙන් මම මේක හදනවා මේක හදන්න නම් පුතේ අපිට සිසු 1000 සම්පූර්ණ කරලා ඔන්ලයින් දක්ෂලාවට පෙන්නන්න ඕනේ ඒක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ මොකද මේගොල්ලෝගේ ඔය සිසුන් 1000ක පැකේජ් එකක් ඕගොල්ලෝ වෙනුවෙන් අරන් දීලා තියෙනවා ඒ 1000 පැකේජ් එකට අවශ්‍ය කරන ප්‍රමාණයට අපි දුන්නේ නැත්නම් අපිට මේක ටිකක් කරන්න අමාරු නෑ මොකද ඒකත් ආයතනයක් අමාරු ඒකත් මේ දවස්වල තියෙන ප්‍රශ්නත් එක්ක බොහොම අපහසු වෙන දුවන්නේ මේ 1000 දරාගෙන මගේ දුල පුතාට උගන්න ගන්න තමයි අපි ගොඩක් වෙලාට උත්සාහ කරන්නේ අපිට උදව් කරන්න ඉල්ලීමක් කරන්න මගේ රත්තරන් දුවේ පුතේ ඔන්න ඕක තමයි අපිට ඒකල්ල එකතු කරලා දෙන්න තව එක්කෙනෙක් ඔය එකතු කරනවා හොඳම යාළුවෙක් එහෙම එකතු කරත් ඇති අපිට 800කට 1000කට යන්න මම බලාපොරොත්තු වෙනවා මේකේ 1000 සම්පූර්ණ වෙන්නේ කවදද යන්නේ 10ට පහ වෙනි දවසේ මම ඔයාලට කියන්න අපේ ඩියු සෙප්ට රචනා පුහුණු පාඨමාලාව තියෙන්නේ කවද්ද කියලා රයිට් හොඳයි අපි යනවා එහෙනම් අපේ පාඩම් මේකේ සාකච්ඡා කරන්න අපි දැන් ගොඩාක් ව්‍යාකරණ පාඩම් කතා කරගෙන ඉන්නේ යන්නේ පෙළ පොතට ගන්න ඔබේ පෙළ පොත යනවා අපි වැඩට ටක් 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 ගාලා පෙළ ගන්න ඊළඟ පාඩම් මේක right තුරායි අපේ පාඩම මොකද්ද මම දැක්ක නටනට ඉන්න කොහෙද මන් දන්නේ ඉඳගෙන තාමයන් දෙවෙනි පාඩම වෙන්න ඕන මට මතකයි. නේද? අපි ඉතකම් ව්‍යාකරණේ කතා කරගෙන ගියා. ආව් මම ගිය සතිය ඔයගලන්ට පොඩි රහස් ටිකක් කියලා දුන්නා නේද? අකුරු ආයේ මැජික් වාගුව. ඈ එතකොට සින්දු කිව්වා අපි අර නේද? නටා ගයා දුවා ආසාපූර්ව පියාවේ මේ දේවල් ඔක්කොම කිව්වා. නේද? රයිට්. එහෙනම් හොඳයි දුවේ පුතේ ගෲප් එකට ඇඩ් වෙලා ඉන්න ටෙලිග්‍රෑම් එකට ඇඩ් වෙලා ප්‍රශ්න දාන්න එපා පුතේ මම කියලා දෙන්නම් ඉන්සර කරන්න ඕනේ වැඩේ මොකද්ද කියලා ඇඩ් වෙලා ඉන්න දැනට ඈ. අපි කතා කරමු උදේ සිරිපත්්‍ය පන්තිය ගැන. උදේසිරි පද්‍ය පන්තිය හැමෝම පෙළගන් දෙවෙනි පාඩම. මහා ලොකු ගොඩක් කළා නෑ අපි බොහොම දෙවෙනි පාඩමේ තාම ඉන්නේ ඈ. මිනිසාද සෙසු සතුන් හා ගහකොළ ඇලදොල්ල කඳුහෙල් ආදිය මෙන්ම සබා දහමේ නිර්මාණයකි. ඔහු ස්වභාව ධර්මයේ තමන්ට ඍසි පරිදි වෙනස් කිරීමෙන් සිය ගමන් මඟ සකස් කරගත්තේ. එපමණක් නොව ස්වභාව ධර්මයෙන් චමත්කාරයක් විඳීමටද මිනිසා සමත් වේ. සිය සිතන්ගේ සබා දහමට අනුව සකස් වන ආකාරයද සබද්ධහමින් ලැබෙන වින්දනයේ ආස්වාදය හා ප්‍රබෝධයේද අනාවරණය කරමින් ඔහු කලා නිර්මාණ කරන්නේයේදී ටිබෙටේ සිකිම් ප්‍රාන්තයේ උපත ලබා ලංකාවට සංක්‍රමණය දිවි ගෙවූ සිකිම් මහින්දෙහිවත් එස් මහින්දෙහිමි 20 සියවසේ සිංහල කාව්‍ය ශාස්ත්‍රයේ පෝෂණය කළ ලේඛකයන් අතරේ ප්‍රමුඛයෙකු ලෙස පිළිගැනේ රයිට් උන්වහන්සේ විසින් රචිත උදේ සිරිපද්‍ය පන්තියේ සබදාමේ ආශ්චර්ය අපි මේක කළා මගේ මට මතකයක් නම් තියෙනවා කවිවල තේරුම් ටිකේම ලිව්වා නේද අපි ලිව්වා නේද පුතේ අපි ව්‍යාකරණේ පහුගිය දවස් ටිකේ කළා ඒක නිසා තමයි මට චුට්ටක් මතකේ නැත්තේ ආ රයිට් ඔව් ලිව්වා 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 කවි හදන්නත් කියලා දුන්නා නේද මම අපෝචි ඔව් හරි එහෙමනම් මම ඔන්න ඉස්සෙල්ලාම ගිය සතියේ කරපු පාඩම් මේකේ තිබුණේ ව්‍යාකරණ පාඩම් ටික ඒ නිසා වෙන් අපිට මේ තුන්වෙනි පාඩම මගහැරුණා මං හිතන්නේ. චිචෙන් චුලංගෙන් යමු කිරි නෑ නේද අපිට කතා කරන්න තියෙන එක කලේ නෑ නේද පුතේ දුවේ. චිචෙන් චුලංගෙන් යමු කිරි නෑ නේ පාඩම කලේ නෑ නේද මට ටග්ගල මැසේජ් එකක් දාන්න.
छुट्टा कर आप ड्यू शिफ्ट एक मगे पानी कॉम टिक मुझे मिलाती है ना चिचे चुलांगे पाड़ मटे श्रीलंका आदिवासी लेस सेल के अतीते सीट अपरटे विसु वेद जनया चिचेन चुलांगें की अमु किरीने आने पाड़ मुट अपी आमु श्रीलंका वे आदिवासी लेस सेलकेने अतीते सिट अपरटे विसु वेदि जनयाय इंडिया वे सिट पैमिनी विजय कुमार के सह ए अवधिये लंका वे विसु क्वेरी नेमिति यक्ष गोत्रिक कुमार यगे दर्वन उ जीवहत्तः दिसालायन देदनागें वेदि जनया पावत एन बव बहु दिनागे अदहस वे විසිවන සියවස ආරම්භයේ තෙක්ම මුළු මුළින්ම වනගත ජීවිතයක් ගත කළ වැදි ජනයා මේ වන විට අසල්වැසි සිංහල හා දෙමළ ගම්වල ජනයා හා මිශ්‍ර වී ඔවුන්ගේ සමාජ චාරිත්‍ර හා ජීවන රටා අනුගමනයෙන් වෙනස් වීම වලට ලක්ව ඇත. වැදි ජනයා පිළිබඳව ඩී.ජී. සෙලික්මාන්, බ්‍රෙන්ඩා සෙලික්මාන් යන විදේශීය විද්වතුන් මෙන්ම නන්දදේව විජේසේකර්, ජී.බී. මීගස්කුඹුර යන දේශීය විද්වතුන්ද පරේක්ෂණාත්මක ග්‍රන්ථ ලියා ඇත. अरे स्पिटल विसिंग निर्माण प्रबंध स्वरूप वैद्यवरिया वेदिजन समझ विसमिल्लाण प्रबंध स्वरूप परिच्छेद वैद्य आर ए स्पिटल टेलर्स कृत्य सिंगल परिवर्तन मेकिय दडमा कृत्य परिवर्तक गुणरत्न महात्मा यागे पुटागत मगे उलपुता अनिवार्य मेन मेटिक पेंसल अकर लकन कर अपे कलाप प्रश्न पत्र वल नितरम दकीन पुलवांगे काम योग හරි මොකද්ද ආර් එල් ස්පිටල් වෛද්‍යවරයා ඊළඟට අනිත් එක තමයි වැනිස් ටේලර් ස්තුතියේ සිංහල පරිවර්තනය මැකී ගිය දඩම අන්න ඒක ලියා ගන්න මැකී ගිය දඩම රයිට් මම දෙනවා පාඩම කියවන්නද අපේ දූලා පුතාලට අද දෙක මුසගත චනුකි පැන්න ගම ආ චනුකි කියවන්න බලන්න ඔයා මයික් එක ඔන් කරන්න එපා ඔයාම ඉන්න මම ඔන් කරලා දෙන්නම් ඈ ඔයාම ඉන්න ආ දැන් කියන්න බිබිලේ මඩ කලපුව අතර පැරණි වැදි රට වශයෙන් හැඳින් උන කොටසේ වර්ග කිහිපයක වැද්දන්ගෙන් මිශ්‍රව දැනට ඉතිරිව සිටින ටික දෙනා වූ මේ වැද්දෝ මෙතෙක් විසු ගල් ගෙය හැර මගට බැස්සෝය ආරක්ෂා විරහිත නිර්භීත දක්ෂ මේ කුඩා පිරිසේ එකම ආරක්ෂක ආයුධය වූයේ ඔවුන්ගේම දෛවයයි දිය दिवैने अनेकोत मिनिस उन्टा अतीत कथावा पमनक उ मिनिस संहतिये अतपल्लेन वटुन मे वेदिपिरिसे दर्शनीय इता दिलिंदु एकक वीय मे मुलु पिरिसेम अंदुम एकट एक कल विट सामान्य कलैबद गमके एक मिनिसकु अंदिन तरमे रेदिपिलि एहि नोय्य මේ කඩමාළු කැබලි ඉන වටාගත් ඔවුන්ගේ ශරීරය උණුසුම්ව තබා ගැනීමට ශීතල රාත්‍රී කාලයේ කාලවලදී ඔවුන්ට ලැබුණේ අවුලුවාගත් ගිනි මැලයේ උණුසුම පමණකි. මේ මුළු පිරිසේම ආරක්ෂාවට හා ආහාර සපයා ඉන්න බබා අනින්න. අපි මේක පොඩ්ඩක් කතා කරලමු ඉස්සෙල්ලම. හරි. बिपिले मदकलपु अतर प्रदेश पेरनी वेदिरट वशें हदिन्नन कोटसे वर्ग कीपेक वेद्दा मे वेद्दा कीला कियान्ने अपि वेदि आ कियन वचन देके एकतेक तुनाम पुते मेयालट अपि वेद्दा कीला कियन वचने मे मेके आवट अपि पाविच्चि करन्ने मेयाट मोनवासी कियलाद पाविच्चि करन्ने आदिवासी कियला अपि पाविच्चि करन्ने नेद अपि नियन्ने नेद एहेम कियनवा नेद आदिवासी कियला हरि
ඊළඟට මගේ දුවේ පුතේ මෙන්න මේ ආදිවාසීන් ඉන්නකොට මේ ආදිවාසීන්ගේ අන්තිම කාලවකවාන අපේ පාඩමේ නමම මොකද ආර ඒපි ගුණත් මහත්තයක මැකී ගිය දඩමම් ඒ කියන්නේ දඩයම් කරන කාලය ඉවර වෙන කාලය අවසාන කොටසට ගිහිලා ඒ කියන්නේ දඩයම් යුගයේ අවසානයට ගිහිනා දැන් අපි උදාහරණයක් විදිහට දබානේ ගිහිල්ලා ඉවරලා ඔකල දබානේ ගිහිල්ලා තනේ සමහර වෙලාවන් වලදී මෙන්න මේ ආදිවාසීන් ඉන්නවනම් නව්‍ය ප්‍රශ්න තියෙනවනම් දාන්න පුතේ ඈ ආදිවාසීන් ඉන්නකොට අපි ආදිවාසීන්ව දැකලා අපි ඒගොල්ලෝ තමයි මේ වැද්දෝ කියලා එහෙම කියලා අපිට කියන්න නිගමනය කරන්න පුළුවන් නේද? ඒ වුණාට පුතේ ඒගොල්ලෝ සංකේතවත් කරනවා විතරයි. නියම රැකියා ස්වභාවයෙන් කරපු කට්ටිය මීට ගොඩක් කාලයක් වෙනකොට නැති වෙලා ගිහින් තියෙනවා. අරගොල්ලෝ මොකද කරන්නේ? දබානේ ඉන්න කට්ටිය තමන්ගේ ඒ පරම්පරාව රැකගෙන යන්න උත්සාහ කරනවා. ඉතින් එහාට ඒගොල්ලන්ට දෙයක් කරන්න බෑ. ඊළඟට පුතේ ආරක්ෂා විරහිත නිර්භීත මේ කුටා පිරිසේ එකම ආරක්ෂක ආයුධය වූයේ ඔවුන්ගේම දෛවය. දිවයිනේ අනිකුත් මිනිසුන්ට අතීත කතාවක් පමණක් වූ මිනිස් සංහතිය අතපල්ලෙන් වැටෙනවා. මොකද මේ අතපල්ලෙන් වැටෙනවා කියලා කියන්නේ. පැන්සල් ඉරක් ගහගන්න හැමෝම අතපල්ලෙන් වැටුණු අතපල්ලෙන් වැටුණා කියලා කියන්නේ මගේ දුවේ පුතේ ඕන්නම් අපිට පුළුවන් මෙහෙම කරන්න ඔයාගේ මං කියලා තියෙන ඕගලට හැමෝටම පොතක් ගන්න කියලා සිංහල වලට ඔන්ලයින් තක්සලාව සිංහල භාෂා අපේ සිංහල වලට වෙනම පොතක් තියෙනවනේ CR පොතක් පාඩමේ නාත්‍රිකාවලිය ගන්න චිචින්චුලංගේ යමු කිරි නෑනේ කියලා දිනේ දාන්න අනිවාර්යෙන්ම ඊළඟට කවරයක් එහෙම දාලා තියෙනවනේ මගේ පන්තියන දූල පුතාට ප්‍රශ්නයක් නෑ හරි ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ පොතේම ලියන්න මෙන්න මේ වගේ අමාරු වචනවල තේරුම. එහෙම නැත්නම් අපි ගාව පොතක් තියෙනවා පද බෙදීමේ පොත. අන්න ඒකේ තියෙනවා පද බෙදීමේ පොතේ අමාරු වචන කියලා කොටසක්. නේද? අන්න ඒ අමාරු වචන කොටස කියන අමාරු කොටසට පෙල්ලගෙන ඉවර වෙලා ඒකේ ඔයාට ලියා ගන්නත් පුළුවන් මේක. අතපල්ලෙන් වැටුණ. පද බෙදීමේ පොතක් හැමෝම ගාව තියෙන්න ඕනේ. අතපල්ලෙන් වැටෙනවා කියලා කියන්නේ මගේ දුවේ පුතේ කාගේවත් පිළිසරණක් නොමැති කියන එක. අතපල්ලෙන් වැටුණු කියලා කියන්නේ මොකද්ද කාගේවත් පිළිසරණක් නැමැති. ලියා ගන්න මේක ගොඩාක් වටිනවා මොකද අපිට උංගිවැකි පද රූඩි පද කියලා විභාගෙදී අහනකොට පුතේ මෙන්න මේවෙන් තමයි පේපර් එක හදන්නේ. සර් දාන්න නිසා කියන්නේ බය නැතුව. හොඳේ මෙන්න මේ වගේ sorry ප්‍රශ්න අරගෙන තමයි අපි පේපර් එක හදන්නේ. අතපල්ලෙන් වැටුණු අතපල්ලෙන් වැටුණු කාගේවත් පිළිසරණක් නැති ලිවදාසන්මි මොකද මනීෂා කම්මැලිද නෑ නේද අතපල්ලෙන් වැටුණු මේ වැඩි පිරිස දර්ශනයේ ඉතා දින්දු එකක් නේ මේ මුළු පිරිසේම ඇඳුම් එකට එක් කළ විට සාමාන්‍ය කැලෑපද ගමක එක් මිනිස්සු කඳින තරමේ රෙදි පිළි එහි නොවිය. ඔයාලා දැකලා තියෙනවද වැද්දාගේ ඇඳුම්? එහෙම නැත්නම් ආදිවාසීන්ගේ ඇඳුම්? ඔය අපිත් සමහරලාට ඔය වගේ ඇඳන් ඉන්නවා. නේද? නිකන් අම්මා කියනනේ හිටපු ගම මොකද්ද බලන්නකෝ ඇඳන් ඉන්න ඇඳුම් හරියට වැද්දෙක් වගේ. එහෙම කියලා කියනව නේද? ගෙදර දිනවනේද ඒ වගේ පොඩි පොඩි ඇඳුම් දිනවනේ ඔයගොල්ලෝගේ වැදි ඇඳුම්. තියන නේද? නේව තමයි වැද්දා වගේ කියලා. ඒව නෙමෙයි නේද? මෙයාලා පුතේ මෙන්න මෙච්චරක් විතර හරි මෙච්චරක් විතර එක රෙදි කඩමාල්ලක් අරගෙන ඒක මේ මිනේ ගැට ගහ ගන්නවා ගැට ගහලා මේ පැත්තෙන් වහ ගන්න විදියක් නැහැ හරි කකුල තියනවනේ වහ ගන්න විදියට උඩින් ගැටයක් ගහ ගන්නවා හරි එහෙම නැත්තම් අමුඩේ ගැටි ඇරියක් ගහ ගන්න අමුඩයක් ගහ ගන්නවා නේද එතකොට අන්න ආපහු වහනවා මගෙන් අතපල්ලේ වටන කෙනෙක් කාගේවත් පිළිසරණක් නැති කියන එක පුතේ වෙනුෂි ලියා ගන්න ඈ ඊළඟට හරි මිනිසෙක් වඳින්න තර මෙරෙදි පිළිය වෙනවිය මේ කඩමාළු කැබලේ ඉන දවටාගත් මොන්ගේ ශරීරණුසුම තබා ගැනීමට ශීතල රාත්‍රී කාලවලදී ඔවුන්ට ලැබුණේ අවුලාගත් ගිනි මැලේ උණුසුම පමණකි ඒ කියන්නේ මේගොල්ලන්ට හම්බ වෙලා තියෙන්නේ මොකද්ද අවුලාගත් උණුසුම විතරයි ගිනි මැලේ ශීතල කරයි අපිට නම් එහෙමද අපිට නම් එහෙම නෑ නේද පුතේ අපිට නම් මොකද වෙන්නේ අපි නම් සාමාන්‍යයෙන් එක බෙන්නේ පෑන් එකක් තුනට විතර දාගෙන ඉවරලා බෙඩ් ෂීට් එකක් ඔළුවේ ඉඳලා පෙරවගෙන තමයි දොයිය පතන් ගහන්නේ. හැබැයි මේගොල්ලන්ට එහෙම නැහැ. මෙයාලා මගේ දුවේ පුතේ ශීතල කාලවලදී ගිනිමෙලයක් අවුලවගෙන පුංචි දරුව පවා රයිට් පුංචි දරුව පවා අන්නේ විදියට ඉන්නවා බොහොම අමාරුවෙන්. හරි
උණුසුම කියන ඒ නිසා එහෙම ඉන්නවා කියලා කියන මේ මුළු පිරිසම ආරක්ෂාවට ආහාර පාන සපයා ගැනීමට තෝන්නතර ආයුධ වශයෙන් තිබුණේ පොරමොලාගේ දුන්නහා ඊතල 6ත් ඔන්න දැන් ඊළඟට කියන ඊතල 6ක් තියෙනවනේ දුන්නක් එක්ක ඊළඟට මගේ පුතේ මේක කියනවා තව කාරණාවක් අතරවාරට මොකද මේ ඊතලයක් විදහැරිය විට මොන වේසක් දරා හෝ නැවත සොයාගන්නේ නැති වුණොත් එimhe ඊතලේ නැති වෙනවා ඇයි ඒ හේතුව තමයි මගේ දුවේ පුතේ ඊතලයක් අරගෙන මේගොල්ලෝ මේ ඊතලේ කෙලවරේ තියෙන්නේ ලෝහමය තුඩක් ඊතලේ කෙලවරේ තියෙන ලෝහමය තුඩක් කැලෑව ඇතුලේ මේ ලෝහමය තුඩක් එහෙම නැත්නම් මේ ලෝහ ප්‍රමේ තියෙන්න බෑනේ ඉතින් මේ ලෝහ තුඩක් හදාගන්නේ යාලා කැලෑවෙන් එළියට ඇවිල්ලා ආචාර්ය එහෙම නැත්නම් කම්මලකට ගිහිල්ලා කම්මලේ මිනිස්සුන්ට සල්ලි දෙන්නේ නැහැ මීපැණි බෝතලයක් හරි මොනවා හරි දෙකක් දීලා ඉවරලා එයාට කියලා මේ ඊතල තුඩක් යකඩෙන් හදාගෙන එනවා මේ තුඩ හදාගෙන ඇවිල්ලා අපේ පැන්සල වගේ ඊත මේ කූරක් මේවා කරගෙන හදාගෙන දිග කූරක් හදාගෙන මේ ඊතල තුඩ මේකට හිර කරනවා කෙලවරට එයි මේ මේක හිර කරන්නේ මේක හිර කරන්නේ පුතේ ය අර සාමාන්‍යයෙන් කෝටුවකින් විදිනවට වඩා යකඩ තුඩ ඉක්මනින් සතාගේ ඇඟ පසාරු කරගෙන විදින්න පුළුවන් නිසා ඉතින් ඒ නිසා ඉලක්කය හරි හෝ වැරදි හෝ මොන ක්‍රමයකට හරි මේ ඊතල හිස හොයා ගන්නම ඕනි හරි ඉතින් මේකෙන් ඇනලා ඉවර වෙලා තමයි ලොකු සත්තුන්ව වේගෙන් යන සත්තුන්ව මර්ධනය කරගන්න මේගොල්ලන්ට පුළුවන් වෙන්නේ දරබ්බර සත්තුන්ව අයි ඉතින් ඒගොල්ලන්ගේ රැකියාව ඒගොල්ලන්ගේ ජීවිකාව ඒකනේ පුතේ ඉතින් ඒ නිසා ඒගොල්ලෝ සත්තු මරලා තමයි ජීවත් වෙන්නේ අපිට පව වුණාට ඒගොල්ලොන්ගේ රැකියාව ඒක ඊළඟට මේ ගමේ හිටිය තවත් කට්ටියක් ඒ නිසා මම ඒක ගැනත් කියන්නම් පොරවක් හා දැන් කෛරාහා ගාම ආඩම්බරයෙන් කරගන්නාගෙන යන ඩොංගාහා වේලා සතුව තිබුණු පොරෝ කිටි දෙකක් වගේ එහෙනම් දැන් මෙතන තියෙනවා මේ ළමයි දෙන්නෙක් ඉන්නවා කෛරාහා ගාමා කියලා කෛරාහා ගාමා කියලා දෙන්නෙක් ඉන්නවා එතකොට තව එක්කෙනෙක් කවුද දැන් මේ ඒ දෙන්නාගේ තාත්තලා දෙන්න තමයි කවුද ඩොංගා සහ වේලා ළමයි දෙන්නගෙනම කෛරාහා ගාමා තාත්තගෙනම ඩොංගා සහ වේලා කියලා තිබුණා. ඒ දෙන්න ගාව තිබුණු පොරව දැන් ඒක වචනයක් පාවිච්චි කරන මොකද? පොරෝ කෙටි දෙකක් පමණකි. ඔයාලා දැකලා තියෙනවද මගේ දුවේ පුතේ ආදිවාසීන් භාවිතා කරනකොට පොරව මෙන්න මෙම කරේ තියාගෙන යනවා. දිග පොරවක් නෙමෙයි තියෙන්නේ. කොට පොරවක් මේ පොරෝ කෙටිය කියලා කියන මෙච්චරයි තියෙන්නේ. හදිස්සියක් වෙච්චලාට පහරක් කෙල්ල කරන්න පුළුවන් ඈ තමන් ගාව තියෙන එකම වේපන් එක. පොරව. ඊළඟට මොවුන්ගේ ප්‍රධාන ආරක්ෂා විදි ඌයේ නපුරු සතුන් හමුවන විට සමුහ වශයෙන් වේගයෙන් කෑ ගෑම හා මන්ත්‍ර ක්‍රියා කෑ ගෑමත් වලසුන් වැනි සතුන් පහර දෙන්නට එන විට ගස්වලට නැගී නැග ගැනීමත් පමණකි. අන්න වලහයක් කෙනෙකුට ගහට නැගපු කතාව නම් ඉතින් නේද? වැද්දන්ට විතරක් නෙවෙයි අපිටත් පොදුයි නේද? නේද? හරි. එතකොට මොකද වෙලා තියෙන අර ඔයගොල්ලෝ දන්නවද ඉතින් නේද අර යාළුව දෙන්නෙක් කැලේ යනකොට වලහේ කාම එක යාළුවෙක් ගහකට නැගලා එම අහල කතාවක් කාල දිනා නේද පුතාලා දුවලා. ඒක යාළුවේ මෙරළ වගේ හිටියම වලා ආවිල් ළඟට ඇවිල්ලා ඉව කරලා ගියා නේද? එහෙම කරලා ගියා කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න ඒ වගේ කතාවකුත් අහලා තිනවා. ඊළඟට මේකේ තියෙන මෙන්න මේම දෙයක්. සත් නපුරු සතුන් ඉස්සරහට හම්මුණා. මන්ත්‍ර කියා ගේගෙන් කෑ ගැහුවම සත්තු බය වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි. මන්ත්‍ර කියා කෑ ගැහැමත් කරනවා. මන්ත්‍ර කියන්නේ ඔයගොල්ලෝ දන්නවද මොනවද මන්ත්‍ර කියන්නේ කියලා? දැන් අමිල සර් ඉන්නවනේ අපේ ICTU ගන්න සර් කෙනෙක් ඉන්නවා අමිල සර් කියලා. මේ බල්ලෙක්ගේම එනවනම් පාර දැක්ක ගමන් මෙහෙම කියනවා ඕන් නමෝ දෙවියන්ගේ වරමින් උපා කුක්කා කුක්කී නොකා නොබුරා හිට පොත හිටු එහෙමයි අමිලස බලු මන්තරේ කියන්නේ අහලා තියෙනවද නෑ නේද ඕන් නමෝ දෙවියන්ගේ වරමින් උපන් කුක්කා කුක්කී නොකා නොබුරා හිට පොත හිටු ඕම කියලා මන්තර කියන බල්ලට එතකොට බල්ලා මොකද කරන්නේ අර විසර්ගයේ කොටසේ අපි ওই බල්ලා ගැන කතා කරමු ඈ ඉතින් අපි ව්‍යාකරණ කොටසට ගියාම අපේ ළමයි දන්නවා බල්ලා ගැන කතා නේද ආනෝ ඉදිරි බලු මන්තර දින බලු මන්තර නේ මෙතනදි කියන්නේ අලි මන්තර අලියන්ට තියෙනවා මන්තර. එතකොට එක එක සත්තුන්ට ඒ වගේ මන්තර දෙන. ඒවා කියලා කෑ ගන්න. ගස්වල නැග ගැනීමත් පමණයි. වැද්දන් ගල්ගෙය හැර යන මේ සමයේ වනපෙසට ඉඩවරය පවතින. ඉඩවරය වචන ලියා ගන්න ඊළඟ වචනේ ඉඩවරය කියන එක. මොකද්ද මේ ඉඩවරය කියලා කියන්නේ? දාන්න බලන්න උත්තර. අනේ ඉතින් අමිලසෙට කේලම් කියන කට්ටියක් ඉන්නවා. නැතයි හොඳේ. හරි. කියන්න බලන්න. ඉඩවරය කියන එකට කියන්නේ මොකද්ද කියලා? ඉඩවරය කියලා කියන්නේ නියඟයේ නියඟයේ කියලා කියන්නේ ආහාර හා ජලය රහිත කාලය කියන එක. අපේ අර්ථ තේරුම් එකේ ලියා ගන්න පුළුවන් පුතේ නියඟය ඉඩවරය කියන එකට ඩෝරේ ඉඩවරය වචන දෙකම අපි මේ කතන භාෂාවේදී ඉඩවරය කියලා කියන්නේ ඩෝරේ. වැසි රහිත කාලය. වැස්ස සහ ආහාර රහිත කාලය තමයි ඉඩවරය වෙන්නේ.
එයින් මනසතුන් දඩේ මේ දෙන කාලය තම පිරිසේ වාසයට තනක් සොයා යාමට වඩා වනයේ ප්‍රමාද වෙමින් යාමට පොරමුලා හිටා ගත්තේ එහෙයි සාමාන්‍යයෙන් ඔය එහෙ ඉන්න කට්ටියට නේද ඔකල දන්නව වැඩි භාෂාවෙදි කැකුලා කැකුලිය අහලා තියෙනව නේද කැකුලා කැකුලි කියන්නේ කුඩා ළමයාට කැකුලා කියලා කියනවා කැකුලි කියලා කියන්නේ ගෑනු ළමයින්ට නේද පොරමුලා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මැදි වයසක පුල කෙනෙකුට පොරමුලා ඉතින් මගේ දුවේ පුතේ මෙන්න මේ වනසතුන් දඩේ මේ දෙන කාලේ තම පෙරපිරිසේ වාසයට තනක් සොයා යාමට වඩා වනේ ප්‍රමාද වීමෙන් පොරමුලා යාමට ිටා ගතේ ඉනි ඇයි මෙයා මේ පරක් වෙවි යන්න තීරණය කළේ කියලා ප්‍රශ්නයක් තියෙනවා ඇයි කියලා බලමු මොවුන්ගේ පිරිසේ වැඩි දෙනා කුඩා ළමයින් උහේ පිරිසේ ගමන ඉතා සෙමින් වී ආ මේකයි මේ පරක් වෙන්න හේතුව සාමාන්‍යයෙන් කුඩා ළමයි එක්ක යනකොට ටිකක් අමාරු ඉඩෝරේ කියලා කියන්නේ වැසීරා වැසී සහ ආහාර රහිත කාලය කියලා දාගන්න සමින්දා නේද ආ ලියාගන්න පුතේ එක හරි ඉතා සෙමින් වී ඉතින් මේ පුංචි ළමයි එක්ක යනකොට දඩි පිටි කාලේ ඉක්මන් ටිකමන්ට යන්න බෑ ඒ නිසා මේ පොරමුලා මොකද කරේ හිමින් හිමින් තමන්ගේ ගමන කරන්න ගත්තා මොකද මේගොල්ලන්ගේ ජීවිතාව ස්ථිර තැනක තියාගන්න බැරි නිසා ඉතින් ඒ නිසා තමයි මේගොල්ලෝ හිමින් ගමන් කළා කියලා කියන්නේ මුල් දවසේ සතපොමකට වඩා දුර ගමන් කළේ නැත බලන තලාව පසු කර පිරිස තොටවය අත්තක් වූ කරදත්තයලේ උරේ වැලි තලාවට පිවිසියේ පුතේ මේ කැලෑමද පිහිටි කොටස් ගැන තමයි මේ කියන්නේ හරි බලන් තලාව කියන කොටස පහු කරලා ගිහිල්ලා තොට ඔය කියන ඔය අත්තක් වෙච්ච කරදැත්ත ඇලේ යුරේ වැලි තලාවට ගියා කියලා කියන හරි ඊළඟට මෙතන తాවකාලික නැවතීම සුදුසිතා දර්ශනීය ස්ථානයක් විය මෙතන తాවකාලිකව නැවතෙන්න දර්ශනීය ස්ථානයක් වුණා කියලා කියන ඊළඟට මේ ඌ ගල් මැදේ වලනම් දියවල මේ නම ලැබුවේ විශාල ගල් දෙකක් අතර පිහිටා තිබීම නිසාය. මෙන්න මේක සටහන් කරගන්න ඕනේ මගේ දුවේ පුතේ අපේ කෙටි ප්‍රශ්නයකට තියෙනවා මනීෂා මේක මොකද්ද? ගල් මැදේ වෙලෙට එම නම යෙදීමට හේතුව මොකද්ද කියලා අපේ අභ්‍යාසවල අන්න ඒ නිසා මගේ දුවලා පුතාලා ලකුණු කරගන්න මොකද්ද මේ ගල් මැදේ වෙල කියලා කියන්නේ කියලා. ගල් මැදේ වෙල කියලා කියන්නේ විශාල ගල් දෙකක් අතර පිහිටා තිබීම නිසා. මේ අතර වාරේ මගේ දුල පුතාට තව විශේෂ නිවේදනයක් කරන්න තියෙනවා. ඔබ සියලු දෙනාටම දැන් ඔන්න අපි දැන් ඔන්න පන්ති ගණනාවක් අපේ දැන් එඩියුසෙප්ට් එකෙන් දීලා තියෙනවානේ. නේද? තවත් එකක් දෙන්න උත්සාහ කරනවා ඔයගොල්ලන්ට. කැමතිද දන්නේ? සිංහල. අපි ප්‍රශ්න පත්‍ර පන්තියක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ඔයාලට. ඒකත් නොමිලේ. ආරයිනේ. ඉතින් ඒක නිසා වෙන්න මේ ඔව් කට්ටිය මෙහෙම කරගත්ත ගමන් ඉතින් අපි එපාය කරන්න නේ ප්‍රශ්න පත්‍ර පන්තියක් මගේ දුල පුතාලා හැමෝටම දාන්න උත්සාහ කරනවා අපි හරි ඒ කියන්නේ පැහැදිලි ඕගොල්ලන්ට හැඳින්වීමක් කරාවි ඔන්ලයින් තක්සලා වහරා ලබන සතියේ ඉඳලා පටන් ගන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ අපේ ව්‍යාකරණ කොටස් හදාගන්න අන්නේ ප්‍රශ්න පත්‍ර පන්තියක් අපි දාන්න උත්සාහ කරනවා මගේ දුල පුතාලා හැමෝටම ව්‍යාකරණ දැනුම හදලා දෙන්න. එතකොට ඔන්න අපි බලන්න ඩියුසෙප්ට හරහා අපි කොච්චර වැඩ කොටසක් මගේ පටවු ටිකට කරනවද කියලා අපි නේද? රයිට්. ඉතින් ඒ නිසා අපි අන්න මේ විදියට ඕගොල්ලොන්ට ලොකු දැනුම් සම්භාරයක් ප්‍රශ්න පත්‍ර පන්ති ලැබෙන ඉරිදා ඉඳලා හෝ ඉරිදා හෝ සඳුදා දවස් දෙකෙන් එකකට අපි දාන තීරණය කරලා තියෙන්නේ. හරිද? ඒක ඉරිදා හවස 7ට විතර ආරම්භ කරන්න පුළුවන් මගේ කාල සීමාවත් එක්ක මම ඒක හරියටම නිල වශයෙන් ඕගොල්ලොන්ට දැනුම් දෙන්නම් මගේ දුවේ පුතේ. ඉරිදා ඒ හවසට මං අද දා දාලා අපි දා ඉරිදා හතර තමයි මට තිබුණේ දාන්නේ. හරි ඉරිදා හතට තියෙනවා අපි එතන ඉඳලා පටන් ගමු වැඩේ කරගෙන යන්න. තියරි ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන දූල පුතාලට මැසේජ් එකක් මම දාන්නම්. දරුවනේ තව ටීකින් ඕගොල්ලන්ගෝ ඔකට ඒවි අපි ඔන්ලයින් තක්සලා මැසේජ් එකක් ඒවි ඕගොල්ලෝ ඒක බලලා ඒකින් ඇඩ් වෙන්න සිංහල ක්ලාස් එකට එන දරුවන්ට. ඉරිදාට ප්‍රශ්න පත්‍ර පන්ති ඉරිදා හතේ ඉඳලා නවයේ වෙනකන් තියෙනවා. හරිද? ඉරිදා හතේ ඉඳලා නවයේ අටහමාර ඉස්සෙල්ලා ඊට පස්සේ නවයේ වෙනකන් අපි හදාගමු. හැම ඉරිදාම තියන්න පුළුවන් වෙනවා ඒක නිසා ඒ ටෙලිග්‍රෑම් ගෲප් එකට එන්න ඕනේ ඇවිල්ලා ඕගොල්ලෝ ප්‍රශ්න පත්‍ර පන්තිරේ එන්න ඕනේ හැබැයි පුතේ මේකයි නීතිය මේ එන හැම දරුවෙක් මේ හැම පන්තියකටම සහභාගී වෙන්න ඕනේ තෝර තෝර ඉන්න එපා නෑ ඒකට සල්ලි ගෙවන්න ඕනේ නෑ පුතේ ආ එඩියුසෙප්ට නම් එඩියුසෙප්ට ඒවට තෝර තෝර ඉන්න එපා හැම දරුවෙක්ම සම්බන්ධ වෙන්න ඕනේ හැම පන්තියකට අපි මේක කරන්නේ ඉස්කෝලේ විදියටනේ පුතේ ඉස්කෝලේ විදියට කරනකොට ඉස්කෝලේ මේ ටීචර් හොඳ නෑ කියලා පන්තියේ පීරියඩ් එක කට් එහෙමත් කට්ටිය ඉන්නවා හැබැයි දැම්ම නෙමෙයි නේද දැන් ටීචර් ගන්නකොට පීරියඩ් එක කට් කරන එහෙම නැහැ නේ අපේ කොල්ලෝ මේම කට් කරලා නැහැ නේද ඉස්කෝලේ යන්නේ අපේ කට් කරන්නත් නේද
තේනිසා අපිත් මේ වගේ වැඩපිළිවෙලක් කරනවා හැම දරුවෙක්ම හැම පන්තියකටම එන්න ඕනේ එකක්වත් කට් කරන්න බෑ අපි ඒක ගැන අධීක්ෂණය කරන්න ඕනේ ඉතින් ඒ නිසා එහෙම කරන ඉංග්‍රීසි මීඩියම් දුවලා පුතාට ප්‍රශ්නයක් නෑ සිංහල මීඩියම් කරන කට්ටියට තමයි පැටියෝ අනිවාර්යෙන් ඒක අනිවාර්ය වෙන්නේ ඒක මතක තියාගන්න මොකද අපි කවවලගේ ෆෝම් එකක් තියෙනවා මෙන්න ප්‍රශ්න පත්‍ර පන්තියක් තියෙනවා එතකොට පුතේ දුවේ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලට උනත් පුළුවන් අපිට ඔන්න එඩියුසෙප්ට් එකට සම්බන්ධ කරන්න යාළුවන් බලන්න කොච්චර හොඳ වැඩ ටිකක්ද කෙරෙන්නේ කියලා සතු දෙදෙල පටන් ගත්තම පේපර් ක්ලාස් කීයක් වෙනවද ඕගොල්ලන්ට තියරි ක්ලාස් කීයක් වෙනවද බේදතර පන්ති කීයක් වෙනවද එඩියුසෙප්ට් කියලා වෙනම වැඩසටහන් තියෙන උදේට පන්ති දානවා එතකොට මේ ඔක්කොම ටික කරන්න එකක් තමයි මගේ රත්තරන් දුවේ පුතේ අපිට අරමුණක් තියෙනවා ඔයාලා හොඳට ඉගෙනගෙන හොඳ යහපත් පිරිසක් විදිහට සමාජයට එකතු වෙවි කියලා ඉතින් ඔන්න ඔය වගේ නිසා තමයි අපි මේ වගේ වැඩපිළිවෙල ගණනාවක් තියෙන්නේ right උදේටත් පන්තියක් තියෙනවා එතකොට පේපර් ක්ලාස් එකක් තියෙනවා එඩියුසෙප්ට් මේ වැඩසටහන යනවා අපේ සාමාන්‍ය පන්ති ටිකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් මේ වගේ වැඩ ගොඩක් කරන්න පුළුවන් ඒක නිසා එඩියුසෙප්ට් අතාරින්න එපා ටිකට මේ එඩියුසෙප්ට් එකේ ඉන්න මේ වගේ තව තව පේපර් ක්ලාස් ගොඩක් ඕගොල්ලන්ට එකතු වෙනවා ඉස්සරහට එතකොට මගේ පැටවු ටිකට ඉගෙන ගන්න පුළුවන් right ඒක නිසා අතාරින්න එපා මතක තියාගන්න ඈ හරි ඉතින් එතකොට අපි යනවා මේකේ අන්තිම කොටසට right ඊළඟට වනයේ ප්‍රමාද වෙමින් ඉල ඔවුන්ගේ පිරිසේ වැඩි දෙනා කුඩා ළමයින් නොහේන් පිරිසේ ගමන ඉතා සෙමින් විය මුල් දවසේ සැතපමකට වඩා දුර ගමන් කළේ නැත බලන තලාව පසුතල පිරිස තොට ඔය අත්තක් වූ කරදැත්ත ඇලයුරේ වැලි තලාවට පිවිසිය මෙතන තාවකාලික නැවතීමට ඉතා සුදුසු දර්ශනීය ස්ථානයක් තිබේ අපි දැන් මෙන්න මේ ගල් මැදේ වෙල ගැන කතා කරලා තිබුණා විශාල ගල් දෙකක් අතර පිහිටා තිබීම නිසා කියයි ගල් මැදේ වෙල දිය කඩිත දෙකකින් යුක්තේ මෙහි කුඩා මසුන් පෙරළෙමින් සිටින දකුණට නේද ලැබීම වැද්දන්ගේ සතුටට හේතු විය මෙදි දවල් චඩහිරුගේ රැසින් ගල රත් වී එයින් ගල අසලම වූ කුඩා දියවලේ දියද රත්ව තිබුණු හේයින් ඒ කුඩ මස්සු කියන්නේ මගේ දුවේ පුතේ කුඩා මාළු කියන එකකට ලකුණු කරගන්න කුඩ මස්සු කියන්නේ කුඩා මාළු කියන එක කුඩ මස්සු කුඩා මාළු right ඔන්න මෙන්න මේ නම්බරේ ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ දාන නම්බර එකක් මේක 0.76 250 1490 මෙන්න මේකට WhatsApp message එකක් දාන්න class එකට මගේ එන්න ඕන ළමයි ටික එනවනම් බදාදා පන්තියට එන්න රාජපතින්ද පන්තිය ටිකක් අමාරු වැඩ අල්ලගෙන යන්න බදාදා තියෙන පහ මාර්ග තියෙන පන්තියට සම්බන්ධ වෙන්න right මේ ඒක නිසා මේකට call එකක් දෙන්න එපා WhatsApp message එකක් දාන්න එතකොට ඔයගොල්ලන්ට මේකෙන් ඔයාගේ මගේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් විදිය කියලා දෙයි දුවේ පුතේ. ඒකට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න කට්ටියට බදා දෙකට එන්න, බ්‍රහස්පති දෙකට එන්න හොඳට වැඩ කරන්න පුළුවන් නම් ඈ. මොකද ඒක ඉන්නේ යක්කු ටික. එහෙම කිව්වට තරහා වෙන්න එපා වන්දේ. ඒ කියන්නේ ඕන જાතියකට ඕන ව්‍යාකරණයක් මෙහෙම 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 කරනකොට හදා ගන්න පුළුවන් වෙයි. 0.76 250 14 අන්න. රයිට්. පරණේද මන් දාලා නැද්ද වැරදි. ආ වැරදි නේද අංක දාලා තියෙන්නේ. හොඳ වෙලාවට මට මේ පෙන්නේ. වඩා වාසනාවන්ත ටික දෙනෙක් පමණ බලාපොරොත්තු වූ මහා දියවලට පැන ගත්තෝය. පුතේ මේ ගල් දෙක කියන්නේ කළු ගල් දෙක රත් වෙනකොට මේකේ තාපයට අර කුඩා මාළුන්ට ඉන්න බැරි වෙලා ඒගොල්ලෝ මොකද කරන්නේ මේ පැත්තේ ඉඳලා මේ පැත්තට ජම්ප් එකක් දානවා. සමහර උන් ජම්ප් එක දානකොට උන්ගේ ජම්ප් එකේ භාගයක් යනකොට ගලට වැටෙනවා. ගලට වැටිච්ච ගමන් පිච්චෙන්න නැරන් ආයි බල්ටියක් ගහලා කොහමරි එක්ක මෙහෙට පයින් නැත්තම් ආයර උණුවතුර වලටම පයින්. පැහැදිලිද? ඉතින් මෙන්න මේ වගේ එහෙට මෙහෙට දඟල දඟල ඉන්න මාළු ඉන්න තැනකට තමයි මේගොල්ලෝ ආවේ ඊළඟට මේගොල්ලෝ ඇවිල්ලා ඉවර වෙලා මේ මාළුන් වල්ලා ගත්තේ කොහමද කියන එක. ඒගොල්ලෝ මොනවද මේකට පාවිච්චි කරපු දේවල් කියන එක අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ දවසේ මේ පාඩම කරන්න කලින් අපි ඉරිදා හම් වෙනවා. ඉරිදා දවසේ පේපර් ක්ලාස් එක ඉරිදා 7 ඉඳලා 9 වෙනකම්
අපි සීමාවේ අපි දන්නවනේ ඔයගොල්ලෝ මගේ දුල පුතාල ඒ නිසා හැමෝම සම්බන්ධ වෙන්නේ යාළු එකතු කරගෙන. එතෙන් ඒ ටිකට සම්බන්ධ වෙන්නේ අපේ එඩියු සෙක්ටර් පන්ති වලට සම්බන්ධ වෙන්නේ විශේෂත්වයෙන්ම ඔයගොල්ලන්ට කියන්න ඕනේ. මොකද අපි වීඩියෝ පන්ති නෙමෙයි කරන්නේ මගේ පුතේ. ඉතින් ඒ නිසා ඒකට සම්බන්ධ වෙලා ඉන්න. අද දවසේ මගේ දරුවන්ට තියෙන රචනා මාතෘකාවක්. මේ රචනා මාතෘකාව හැමෝම ලියා ගන්න. සත්ව උද්‍යාන සත්වෝද්‍යාන යන්ෂේ නෙවෙයි අල්දායන දාලා තියෙන්නේ සත්වෝද්‍යාන ශ්‍රී ලංකාවේ සත්වෝද්‍යාන කියනවා මේ සත්ව උද්‍යාන කියන වචනේ තමයි මේකේ සත්වෝද්‍යාන කියලා තියෙන්නේ මේ සාමාන්‍ය මේ භාවිතාවෙදී මේ විදිහට තමයි එන්නේ මෙන්න මේ රචනාව ලියන සත්වෝද්‍යාන කීයක් තියෙනවද මොනවද මේවා තියෙන දේවල් මේ ගැන හොඳ අපූර්ව රචනාවක් ලියලා ඔයා තියාගන්න මොකද මම ලබන සතියේ මේ ගැන බලනවා මගේ දුවේ පුතේ ඒ නිසාවෙන් මම එනං ඔන්න ඔය දේවල් ටික තමයි මතනා කරන්නේ රචනා පහක් දුන්න එක අපි බලන්න ඕනේ ඒකත් මම ඔක්කොම එකතු කරලා එකම රචනා සෙට් එකේ බලනවා මගේ දුවේ පුතේ අදට අපි එඩියු සෙප්ට සිංහල පන්ති අවසන් කරනවා එහෙනම් ක්ලාස් දෙවෙනි ඉරිදට පේපර් ක්ලාස් එකට සියලු දෙනාටම සුබ දවසක් වේවා ආයුබෝවන් තෙරුවන් සරණයි